සියලු දෙනාට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක ප්‍රමාද වීම ගැන ඉස්සලම සමාව ඉල්ලනවා අපි යන අතරතුර අපිට ටික වේලාවකට විනාඩියකට තප්පර ගානකට නවත්තන්න සිද්ධ වෙයි ඒ ගැනත් කනගාටුව ප්‍රකාශ කරනවා අපි වැඩි වෙලා ගන්න නැතුව මේ කතා බහට එකතු වෙමු අපි පෙරේදා ඔගලොත් එක්ක අපි සම්බන්ධ වෙලා අපි කතා බහ කරේ රාජ්‍යන් දෙකක් ගැන මේ 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 ලෝකේ තියෙන රාජ්‍යන් දෙකක් ආලෝකේ රාජ්‍ය අන්ධකාරේ රාජ්‍ය අපි මොකද මේ මේ රාජ්‍යන් දෙක හඳුනා ගන්න අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ ඇයි ඒ තමයි අපි ආලෝකේ රාජ්‍ය දරුවන් හැටියට අපි අන්ධකාරේ රාජ්‍යය හඳුනාගත්තේ නැත්නම් අපි වෙන් වෙන්න දන්නේ මොකද දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකයට වෙන් කරා ඒක උපත්ති පොතේම කරා එතකොට අපිට කියලා තියෙනවා වෙන් වෙලා ඉන්න කියලා ඒ අන්ධකාරයේ ක්‍රියාවලින් වෙන් වෙන්න ඒවට සම්බන්ධ වෙන්න එපා ඒවෙන් ඈත් වෙන්න අපිට හැම වෙලාවෙම කතා කරලා කියන්නේ ඒක ඒ නිසා අපි අන්ධකාරයේ රාජ්‍ය ගැනත් දැනගෙන සිටින්න ඕනේ මොකද යක්ෂයාගේ උපක්‍රම නොදැන සිටිනවට නොකමැත්තිනේ කියලා අපිට කියනවා දෙක කොරින්ති පොතේ හොඳ ඒක නිසායි අපි මේක වටහාගත යුත්තේ දැන් මම එදා කතා කරා රාජ්‍යන් දෙක ස්වභාවය ගැන රාජ්‍යන් දෙක බිහි වෙලා තියෙන්නේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක මම කිව්වා යේසුස් වහන්සේ තමයි ආලෝකේ රාජ්‍යයේ රජතුමා මොකද දෙකේම ඉන්නවා රජවරු එතකොට අන්ධකාර රාජ්‍යයේ නායකයා තමයි යක්ෂයා නැත්නම් අන්ධකාරයේ බොරුවේ පියා එතකොට යේසුස් වහන්සේ ආලෝකේ රාජ්‍යයේ රජ බබ යේසුස් වහන්සේම කියනවා. ඉතින් අපි එතනින් පටන් ගමු. හරි. යොහාන් පොතේ 18 36 35 34 වෙනකොට යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා පිලාත්. පිලාත් අහනවා ඔයා රජ කෙනෙක්ද කියලා. මොකද යුදෙව්ව කිව්වා පිලාත් චෝදනාව තමයි යේසුස් වහන්සේට දාපු චෝදනාව. මොහු රජ කෙනෙක් යයි ප්‍රකාශ කරනවා කියලා. ඒතර පිලාත් අහනවා ඔබ යුදෙව්වන්ගේ රජද? කියලා. එතකොට යේසුස් වහන්සේ උත්තර දීලා අහනවා ඔබ ඔබද කියන්නේ නැත්නම් විනාය කියන නිසා ඔබ අහනවාද කියලා කිව්වහම කොහමරි අවසානයේ යේසුස් වහන්සේ උත්තර දෙනවා. ඒ උත්තරේ ඉඳන් අපි අරගමු. ඒ උත්තරේ යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. යොහාන් 18:36 කියවා. යේසුස් වහන්සේ උත්තර දෙමින් මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍ය මේ ලෝකයේ සම්බන්ධ වී නම් යුදෙව්වරුන්ට මා බාර දෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. නමුත් දැන් මාගේ රාජ්‍ය මෙලවින් නොවේ යයි කීසේක. යේසුස් වහන්සේ කතා කරලා කියනවා මගේ රාජ්‍යය මේ ලෝකේ නෙමෙයි. දැන් මේක අපි එදත් කතා කරා. නමුත් මට මේ වෙලාවේ කියන්න ඕනේ යේසුස් වහන්සේ ප්‍රකාශ කරා උන්වහන්සේ රජ කෙනෙක් හැටියට. අපි යන් ඊළඟ පදයට. ඊළඟ පදේ. එබැවින් පිලාත් එසේ වීනම් නුඹ රජෙක් දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. පොඩක් ඉන්න. එසේ වීනම් පිලාත් කියනවා එහෙමනම් ඔයා රජෙක් නේ කියලා අහනවා. එතකොට මොකක්ද දෙන උත්තරේ? යේසුස් වහන්සේ උත්තර දෙමින් මම රජෙක් යයි නුඹ කියනවා හරිය. දැන් බලන්න. එතන නවත්තමු පොඩ්ඩක්. යේසුස් වහන්සේ කියනවා මම රජෙක් කියලා ඔයා කියපු කතාව හරි. යේසුස් වහන්සේ රජෙක්. උන්වහන්සේ රජරෝ. කවුද කියන්නේ? යේසුස් වහන්සේ. උන්වහන්සේ කතා කරලා කියනවා මම රජෙක් කියලා ඔබ කියපු කතාව හරි. දැන් බලන්න ඊට පස්සේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා උන්වහන්සේගේ රාජ්‍යයේ ස්වභාවය මොකක්ද කියලා. ඒ උත්තරේම තියෙනවා එතන. කියවන්න ඊළඟට. ඒ පිණිස මම ඉපද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යෙන් ඌ සියල්ලෝ මාගේ හඬ අසති කීසේක. දැක්කද? ආලෝකේ රාජ්‍ය ස්ථාපිත වෙලා තියෙන්නේ සත්‍ය මත. අන්ධකාරේ රාජ්‍ය ස්ථාපිත වෙලා තියෙන්නේ බොරුව මත. එතකොට අන්ධකාර රාජ්‍ය තුල ඉන්න කෙනාට සත්‍ය ආස නැහැ. ඒ වගේම අන්ධකාරේ ඉන්න කෙනාට ආලෝකයේ ආස නැහැ වගේම අන්ධකාර රාජ්‍යයේ මූලික ලක්ෂණය වන බොරුව විශ්වාස කරන බොරුව තුල රැඳිලා ඉන්න බොරුවේ ක්‍රියාකාරීන් හට සත්‍ය පිළිකුල් ද්වේෂ කරනවා. යේසුස් වහන්සේ කතා කරලා කියනවා මම රජෙක් ඔව් මම ඒක නිසා ඉපදුනා මොකටද සත්‍යයට සාක්ෂි දෙන පිණිස
එනිසා සත්‍යයට ආසා කරන සියලු දෙනා මා විශ්වාස කරනවා. එතකොට ආලෝකයේ රාජ්‍යයේ කොටස්කාරයෙක් වෙන්න නම් ඔබ සත්‍යයට කැමති කෙනෙක් වෙන්න ඕනේ. හරි. මන්දනේ යේසුස් වහන්සේම තමයි කිව්වේ. එතකොට මේක තමයි ආලෝකයේ රාජ්‍යයේ ස්වභාවය. හරි. දැන් බලන්න යේසුස් වහන්සේ මෙතන කතා කරලා කියනවා උන්වහන්සේ රජෙක් කියලා. හැබැයි ඒ වගේම කියනවා මේ ලෝකේ නම් ඒ රාජ්‍ය මගේ සේවකයෝ ඇවිල්ලා සටන් කරයි. එවනම් මාව මේ වගේ අල්ල ගන්න හම්බෙන්නේ නැහැ ඔයාට. හැබැයි උන්වහන්සේ කතා කරනවා ඔතොරිටි එකක් ගැන. හරි. ඒක තියෙන තව ටිකක් එහාට ගිහිල්ලා. 19 වෙනි පරිච්ඡේදේ. මට මතක විදිහට ඊළඟ පරිච්ඡේදේ 19 කතා කරලා කියනවා යේසුස් වහන්සේ ඔතොරිටි නැත්නම් අධිකාරීත්වය ගැන ඒ රාජ්‍යයේ අධිකාරීත්වය ගැන. අධිකාරීකම ගැන. නැත්නම් තියෙන බලය ගැන. හරි 19 කතා කරලා කියනවා 10 වෙනි පදයක් පොඩ්ඩක් කියවමු 10 වෙනි පදේ 19 10 නුඹ මට කතා කරන්නේ නැද්ද නුඹ මුදාහරින්ට බලය නුඹ බලයද නුඹ කුරුසියේ ඇනගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දයි පිලාත් උන්වහන්සේට කීවේය දැන් පිලාත් ප්‍රශ්න කීපයක් අහනවා යේසුස් වහන්සේ කියයි යේසුස් උත්තර දෙන්නේ නැහැ ඊට පස්සේ අර ටික කිව්වට පස්සේ එතනින් එහාට උත්තර දෙන්නේ නැහැ මොකද යේසුස් වහන්සේ ආවේ කුරුසේ මැරෙන්න නිදහස් වෙන්න නෙමෙයි. ඒ වෙලාවේ අහපු ප්‍රශ්න වලට යට උත්තර දීලා නිදහස් වෙන්න තිබුණා. හැබැයි නිදහස් වෙන්න නෙමෙයි යට ඕනුනේ කුරුසේ මැරෙන්න. ඒක තමයි යාගේ අරමුණ. ඒ නිසා උන්වහන්සේ උත්තර දෙන්නේ නැහැ. පිලාත් කියනවා ඔයා මට උත්තර දෙන්නේ නැද්ද? ඔයා දන්නේ නැද්ද මට බලය තිබෙනවා නුඹව කුරුසපත් කරන්න හෝ නිදහස් කරන්න කියලා පිලාත් කියනවා. අන්න ඒකට යේසුස් වහන්සේ උත්තර දෙනවා. මොකද එතන කතා කරන්නේ ඔතොරිටි එක ගැන. දැන් උන්වහන්සේ රාජ්‍ය ගැන කතා කරා ඉස්සල්ලා උන්වහන්සේ කිව්වා රජෙක් කියලා රජෙක් නම් ඔතොරිටි එක තියෙන්න ඕනේ අධිකාරීත්වය බලය තියෙන්න ඕනේ හරි ඔතොරිටි එක දැන් ගොඩක් අය හිතනවා යේසුස් වහන්සේ මේ කිසිම බලයක් නැතුව අයියෝ මුකුත් කරගන්න විදිහක් නැතුව නිකන් ගියා කියලා මම දැකලා තියෙනවා සමහර ඔය අන්ධකාර රාජ්‍යයේ ඉන්න අය සමච්චලයට දාන දෙයක් තමයි තමන්වත් ගලව ගන්න බැරි වෙච්ච කෙනා කොහෙද අනිත් අයව ගලවන්නේ කියලා නිකන් සෞතුට කියනවා. ඔය කතාව අලුත් එකක් නෙමෙයි. ඔය කතාව කුරුසේ ළඟදී යුදෙව්වොත් කිව්වා. හරි. හැබැයි උන්වහන්සේගේ ඔතොරිටි එක තියෙන බව පෙන්නනවා පිලාත්ත ඊළඟ පදේ. මොකද උන සුත්‍ර දිලා කියන්නේ. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් ඉහලින් එය නුඹට නොදෙන ලද්දේ නම් මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහින් මා නුඹට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක. උන්වහන්සේ කතා කරලා කියනවා සමහරට පොඩි පොඩි නිකන් ඇතුලෙන් hina වෙන්නත් ඇති චුට්ටක් විතර. මොකද දන්නවද? ඔයාට බලය තියෙනව? නැහැ. ඉහලින් ඔයාට ඒ බලය. ඒ කියන්නේ පියාණන් වහන්සේ ඔයාට ඒ බලය දුන්නේ නැත්තම් මට ඉහලින් ඔයාට කිසිම බලයක් නැහැ. ඉතින් අදහස් කරන්නේ මොකද්ද? පිලාත් ඒ වෙලාවේ රෝම අධිරාජ්‍යයේ නියෝජිතයා. ආණ්ඩුකාරයා. ඒ පළාතේ රෝම අධිරාජ්‍ය තමයි ඒ කාලේ මුළු ඒ පළාත මොකද ආධිපත්‍ය තිබුණේ. ඒතකොට ඒ රෝම ආණ්ඩුවේ ප්‍රධාන නියෝජිතයා ඉස්සරහා යේසුස් වහන්සේ කියනවා ඔයාට මට හිලින් බලයක් නැහැ. හැබැයි ඒක ඔයාට දුන්නොත් හැරෙන්න. මොකද දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන පිණිස ඒ වෙලාවේ යේසුස් වහන්සේව කුරුසපත් කරන්න බලය නියෝගය දෙන්න පිලාත්ට පුළුවන් වුණාට ඒක දෙවියන් වහන්සේ දුන්න නිසා තමයි එයාට පුළුවන් වුණේ නැත්නම් එයාට මුකුත් කරන්න බෑ මේකේ තියෙන ලොකු සැඟවිච්ච නැත්නම් අපිට නොපෙනෙන ප්‍රින්සිපල් එක මූලික සාධකය මොකක්ද දන්නවද ආලෝකේ රාජ්‍යයේ දරුවන්ට කිසි දෙයක් කරන්න බෑ ආලෝකේ රාජ්‍ය රජතුමාගේ අවසරය නොමැතිව කිසි දෙයක් කරන්න බෑ හරි හැබැයි ඒකේන ආලෝකේ ඉන්න ඕනේ ඒකේන ආලෝකේ ඉන්න කෙනෙක් වුණොත් විතරයි ඒ ස්වභාවය තියෙන්නේ එනිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ එහෙම නැත්නම් ආලෝකේ රාජ්‍යයේ අපි රැඳෙන්න අවශ්‍ය වෙන්නේ අන්න ඒක නිසයි. හැබැයි අද අපිට ගොඩක් ප්‍රශ්නයක් තියෙනවා මේ ඔතොරිටි එක ගැන. දැන් මේ යේසුස් වහන්සේ මෙතන කතා කරානේ. යේසුස් වහන්සේ කතා කරලා පිලාත්ට කියනවා පිලාත්
ඔයාට කිසිම බලයක් නැහැ මං කෙරෙහි ඒක උඩින් වඩ දුන්න නැත්තම් දැන් ඔය කතාව තුළම ලොකු රහසක් අපිට කියනව නේද ඒ තමයි මේ ස්වභාවික රාජ්‍යයන් තුළ රජ කරන කිසි කෙනෙකුට තමන්ට නැත්නම් ආලෝකේ රාජ්‍යයේ දරුවන්ට විරුද්ධව කිසි දෙයක් කරන්න බෑ ඉහලින් අවසරය නැතුව. ඒ කියන්නේ පැත චුට්ටක් ගමු අපි. ඒ කියන්නේ අපිට යමක් වෙනවා නම් ඒක වෙන්නේ අපේ රජතුමා ඒක වෙන්න ඉඩ හැරලා තියෙන නිසා. උන්වහන්සේ ඉඩ හැරලා තියෙනවා නම් ඒක අවසානයේ අපිට එකතු වෙලා යහපතට ක්‍රියා කරනවා. ඒක නිසා තමයි රෝම පුතේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේට ආදරය කරන අයට සිදුවෙන සියල්ල එකට එකතු වී අවසානයේ යහපතට ක්‍රියා කරනවා. අපි අපි ආලෝකයේ ඉන්න ඕනේ. අපි ආලෝකයේ ඉන්න ඕනේ. අපි ආලෝකයේ ඉන්නවා කියාගෙන අන්ධකාරයේ ක්‍රියා කරනවා නම් අපි ආලෝකයේ නැහැ. බොරුකාරයෝ වෙනවා. ඒක යොහන් පුතේ කියනවා වගේ. ඒ නිසා අපි ආලෝකයේ දරුවන් ලෙස හැසිරෙනවා නම් අපිට ඉහලින් කිසිම ඔතොරිටි එකක් නැහැ. අපි අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ වර්තමාන සමාජය තුළ තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ස්වභාවික රාජ්‍යය විශේෂයෙන්ම අන්ධකාරයේ බලපෑම නිසා මේ පොළවේ යක්ෂයා විසින් ඇති කරන ලද රාජ්‍ය තන්ත්‍රය අත රාජ සිස්ටම් එක අපි ගොඩක් වෙලාවට ඒකට කීකරු වෙනවා ඒකට කීකරු වෙන්න ඕනේ මොකද දෙවියන් වහන්සේගේ වචනයට අපි කීකරු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඕනම රටක ඕනම නීතියකට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. මොකද දෙවියන් වහන්සේගේ නීතිය කියන්නේ ඒකමයි. මිනි නොමර, හොරකම් නොකර, වංචා නොකරව, අනාචාරය නොකරව. ඔය කාරණා තමයි මූලික වෙලා තියෙන්නේ. ඕනම රටක නීතිය. ඒතර දෙවියන් වහන්සේගේ නීතියෙත් ඒකේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි දෙවියන්සේගේ නීතියට යටත් වෙනවා නම් අනිවාර්යයෙන්ම රටක නීතියට යටත් වෙනවා. ඒක ඔටෝමැටික්. හැබැයි අපිට ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ඇති වෙනවා සමහර වෙලාවට අපි කීකරු වෙන්න යනවා දෙවියන් වහන්සේගේ නීතිය පාවලා දීලා ඒකට එහැන් ගිහිල්ලා යම් කිසි කෙනෙක්ව රටකව මොකක් හරි නීතියකට කීකරු වෙනවා මට මතකයි මම අහලා තියෙනවා ඇමරිකාවේ නීතියක් ගෙනාවා ඒ දවස්වල මං හිතන්නේ යාඥා කරන්න බෑ ඉස්කෝලවල කියලා මොකද කරේ ඉස්කෝලේ ළමයි එකට එකතු වෙලා යාඥා කරන්න ගත්තා. ඒ නීතිය කැඩුවා. ඇයි? ඒක දෙවියන් වහන්සේගේ නීතියට වඩා හැංගිය නිසා. හරි. අනේ මේ වගේ අවසම උදාහරණයක් ගත්තේ. ඒක ඇමරිකාවේ වෙච්ච දෙයක්. එතකොට මේ වගේ අපිට ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා මේ 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 රටවල් වල තියෙන සිස්ටම් එකට අපි යටත් වෙනවා දෙවියන් වහන්සේගේ සිස්ටම් එකත් එහාට ගිහිල්ලා. දැන් අපි කොහොමද වෙනස තේරුම් ගන්න? අපි කොහොමද දැනගන්නේ මේක දෙවියන් වහන්සේගේ නීතියට එහාට යනවද කියලා? එහෙම නැත්නම් අපි මොකද්ද කරන්නේ? නැත්නම් අපි කොහොමද වටහා ගන්නෙ මේ මේ දෙවියන් වහන්සේද මේ කෙනා පත් කරලා තියෙන්නේ කියලා? මොකද මම එදත් කිව්වනේ ගොඩක් අය හිතනවා මේ ක්‍රිස්තියානියයි කියනවා හැම රටකම ඕනෙම රටක නායකයා පත් කරන්නේ දෙවියන් වහන්සේ කියලා. මම කෝ නැහැ කියලා. මම ඒක ඔප්පු කරලා පෙන්නනවා. ඒක නෙමෙයි. එහෙමනම් දෙවියන් වහන්සේ නම් පත් කරන්නේ මේ ලෝකෙට මෙහෙම වෙන්න බෑ. මේ ලෝකෙ මෙච්චර දූෂණේ වෙලා තියෙන්නේ, දූෂ්‍ය වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ නෙමෙයි මේ සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ. මේක සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්නේ යක්ෂයා. හරි. එතකොට ඒක නිසා අපිට තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒ නිසා මම පොඩ්ඩක් මෙතනින් යනවා මේ සිස්ටම් එක කොහොමද හැදුනේ? මිනිස්සු නැත්තම් මිනිහෙක් පාලනය කරන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට ක්‍රිස්තියානියයි පවා දෙවියන් වහන්සේ දිහා බලනවා කියලා අපි කියමින් මිනිස්සෙක් දිහා තමයි බලන්නේ ඒ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙයි කියලා. ඒ කියන්නේ රජ කෙනෙක්, නායකයෙක් එයා ආවහම දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙයි කියලා. එහෙම අදහසක් තියෙනවා. ඒක නිසා අපි බලමු කොහෙන්ද මේක ආරම්භ වුනේ කියලා. ඒක ආරම්භ වෙච්ච තැනට යන්න නම් 1 සාමුවෙල් පොතට යන්න තියෙනවා. හරි. අපි 1 සාමුවෙල් පොතට යන්න ඉස්සලා මම කැමති විනිශ්චයකාරයා පොතට යන්න. විනිශ්චයකාර පොතේ විනිශ්චයකාරයාගේ පොතේ 8 පරිච්ඡේදය. හරි. විනිශ්චයකාරයේ 8 පරිච්ඡේදයේ අපි දකිනවා ගිඩියන් ගැන අපි අහනවා. ගිඩියන් මොකද කරන්නේ? යුද්ධ කරනවා. ගිඩියන් යුද්ධ කරලා ගොඩක් දේවල් කරලා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරලා මිදියන් වරුන්ගෙන්
ඊශ්‍රායෙල් සෙනගව ගලව ගන්නවා. අපි විනිශ්චයකාරය පොතේ 8 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්න යනවා ඒ කොටස අපි කියවන්න ඉස්සල්ලා මම අර කිව්ව පොඩි වෙලාවක් මන් දෙන්නේ කියලා කිව්වේ විනාඩි භාගයක් තප්පර ගානක් රැඳී සිටින්න අපිත් එක්ක අපි ආපහු මේක දිගට මේ අධ්‍යයනය කරගෙන යනවා. චුට්ටක් රැඳී සිටින්න. හොඳයි අපි නැවත ඔබත් එක්ක එකතු වෙනවා මේ කතා බහත් එක්ක අපි කියවමින් සිටියේ ගිඩියන් ගැන විනිශ්චයකාරයා පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ අපි කියවමු ගිඩියොන් ඔවුන්ට කතා කොට මම නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නෙමි මාගේ පුත්‍රයාවත් නුඹලා කෙරෙහි ආණ්ඩු නොකරන්නේය ස්වාමින් වහන්සේ නුඹලා කෙරෙහි ආණ්ඩු කරනසේකයි කීවේය හොඳයි දැන් මේ මේ කතාව කියන්න හේතු උනේ ගිඩියන් युद्ध जयगत्ताम ईश्वर सेनग की ओब मिदियन वरु पराधकरा एनिसा ओया अपे रज्जुरुवेन अरे ओया अपे रज्जुरुवेन गिडियन की नै 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 मब उगलंगे रजवेंडे अन्ने स्वामीन वहां से तमय उगलंगे रज्जुरु मुकद एक तमय देवियन वहां से सलास्मा एक तमय देवियन वहां से क्रमय मुकद देवियन वहां से तमय रज රජ්ජුරුව එතනින් තමයි නියෝග එන්නේ. එතකොට දෙවියන් වහන්සේ මොකද කරේ විනිශ්චකාරයන්ව තෝරලා තිබුණා මිනිස්සුන්ගේ අඩදඹර බේරගන්න මිනිස්සුන්ගේ තියෙන කැරලිකෝ ඒ මොනවා හරි ප්‍රශ්න විසඳන්න ඒ වගේ දේවල් වලට සහ දෙවියන් වහන්සේගේ පණිවිඩය මිනිස්සුන්ට දෙන්න. හරි දෙවියන් වහන්සේගේ විනිශ්චයන් මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න මිනිස්සෙක්ව තියලා තිබුණා. හැබැයි යන්නේ මේ රජ්ජුරුව. හරි රජ්ජුරුව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. එතකොට ඒක තමයි ක්‍රමය. ඒ නිසා ගිඩියන් කියනවා නෑ 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 මම ඕගලන්ගේ රජ්ජුරුව වෙන්නේ නෑ. ස්වාමින් වහන්සේ තමයි ඔයගලන්ට ඕගලන්ට ඉහලින් රජකම් කරන්නේ කියලා ගිඩියන් කියනවා. ඒ කතාව හරියටම හරි. හැබැයි එදා ඉඳලා විනිශ්චකාරයන්ගේ කාලයේදී ඊශ්‍රායෙල් සෙනග ආසා කරා රජවරුන්ට. ඇයි දන්නවද? ඒගොල්ලන්ගේ වටේ හිටපු අන්‍ය ජාතීන්ට රජවරු හිටියා. ඊශ්‍රායෙල් වරුන්ට රජෙක් නැහැ. රජෙක් නැහැ කියන්නේ රජෙක් ඉන්නවා ඒ දෙවියන් වහන්සේ අර ඇස්වලට පේන මිනිස්සෙක් නැහැ මිනිසුන්ට ඕන වුණා මිනිස්සෙක්ව මිනිසුන්ට ඕන වුණා මිනිස්සෙක්ගිට යටත් වෙලා මිනිස්සෙක්ව දකින්න ඇස්වලට දකින්න කෙනෙක්ගෙන් නියෝග අරගන්න අර ඇස්වලට නොපෙනෙන දෙවියන් වහන්සේගෙන් නියෝග ගන්න නෙමෙයි ඒ නිසා මොකද කරන්නේ විනිශ්චයකාරයන් කාලයේදී සැරෙන් සැරට මේ ආශාවන් ආවා අන්තිමටම හිටපු විනිශ්චයකාරයා වන සාමුවෙල් වයසට ගියාට පස්සේ සාමුවෙල්ගේ පුතු මොනවාද මේ පගාවන් අරගෙන ඒ දේවල් කරපු නිසා ඊශ්‍රායෙල්හි වැඩිමහල්ලන් එනවා සාමුවෙල් හම්බ වෙන්න. ඒක තියෙනවා 1 සාමුවෙල් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ. 1 සාමුවෙල් 8 4 වෙනි පදේ. 1 සාමුවෙල් 8 4. අන්න ඒක කතා කරලා ඊශ්‍රායෙල්හි නායකයෝ සාමුවෙල්ට කියනවා මෙන්න මෙහෙම. මොකද්ද? එවිට ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු වැඩිමහල්ලෝ රැස්වේ රාමාහි සිටි සාමුවෙල් ළඟට ඇවිත් කතා කොට ඔබ මහලුව සිටින්නේය ඔබගේ පුත්‍රයෝ ඔබගේ මාර්ගවල නොහැසිරෙති ඉතින් සියලු ජාතීන්ට මෙන් අප විනිශ්චය කරන පිණිස අපටත් රජෙකු පත් කළ මැනවයි කීවෝය ආහා ඒ කියන්නේ අපිට රජෙක් පත් කරන්න කියලා කිව්වා මිනිස්සු ඉල්ලන රජෙක් මිනිස්සු ඉල්ලන රජෙක් හරි අපටත් රජෙක් පත් කරන්න හරි කියලා කියන මොකද අනිත් ජාතින් වගේ like all the nations අර අනිකුත්
ජාතීන්ට මෙන් ඒ කියන්නේ මිනිසුන්ට ඕන වුණා ලෝකෙ විදිහට යන්න දෙවියන් වහන්සේට ඕන වුණේ එක නෙමෙයි දෙවියන් වහන්සේ මෝසස් ලව්වා ඊශ්‍රායෙල් වරුන්ව නැත්තම් යුදෙව්වන්ව මිස්ර දේශෙන් ගලවාගෙන ඇවිල්ලා ජොෂුවා හරහා පොරොන් දිසට ගෙනිච්චේ දෙවියන් වහන්සේ උන්ගේ රජ ලෙස ඒ විතරක් නෙමෙයි උන් යුද්ධ කරන වෙලාවේදී හැම යුද්ධකෙදීම දෙවියන් වහන්සේ උන් ඉදිරියෙන් ගියා ජොෂුවා ජෙරිකෝව වට කරගෙන ඉන්න වෙලාවේ යේසුස් වහන්සේ එනවා සේනාධිපති හැටියට නැත්තම් දෙවියන් වහන්සේගේ හමුදාවේ ප්‍රධානියා හැටියට එනවා එතකොට ඒ සෙනග මොකද කරේ යුද්ධ කරන්නට වුණේ නැහැ ඒ අයට ගිහිල්ලා වටේ කැරකිලා වටේ මෙහෙම අවිදලා අවිදලා වටේ මේක වටේ කෑ ගහවුවාම පවුර වැටුණා ඊට පස්සේ ගිහිල්ලා යුද්ධයෙන් දින්නා එතකොට යුද්ධ කරේ ඇත්තටම දෙවියන් වහන්සේ ප්‍රධානියා ඒ මොකද ඒක තමයි රජ කෙනෙක්ගේ තියෙන යුතුකම වගකීම ඉදිරියෙන් යන එක මේ මේ මොකද සෙනගව ඉස්සරහෙන් යවලා පිටිපස්සෙන් යන එක නෙමෙයි ඉස්සරහෙන් යන එක දෙවියන් වහන්සේ උන් ඉදිරියෙන් ගියා රජ හැටියට හැබැයි ඊශ්‍රායෙල් වරුන්ට ඕන වුණා ලෝකෙ විදිහට යන්න ලෝකේ අනිත් තැන්වල රජවරු හිටපු නිසා ඊශ්‍රායෙල් වරුන්ට ඕන වුණා රජ කෙනෙක් මේ කතාව ඇවිල්ලා සාමුවෙල්ට කිව්වා ඒක කිව්වා මොකද උනේ සාමුවෙල්ට අපි ඊළඟ පදේ කියමු සාමුවෙල්ට කිව්වම සාමුවෙල් දුක් වුණා ඒත් අප විනිශ්චය කරන්නට අපට රජක දුන මැනවැයි කීකීම ගැන සාමුවෙල් අසතුටු විය. තවද සාමුවෙල් ස්වාමින් වහන්සේට යාක්ෂා කළේ. සාමුවෙල් දුක් වුණා ඒ ගැන ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා සාමුවෙල් කිව්වා මේ කතාව. එතන මොකද කිව්වේ? ඊළඟ පදය. ස්වාමින් වහන්සේද සෙනග නුඹට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මක් නිසාද ඔවුහු නුඹ එපා කළා නොව මා ඔවුන් කෙරෙහි රජකම් නොකරන පිණිස මා එපා කළෝය. දැක්කද? දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මේ සෙනග එපා කරේ ඔයාව නෙමෙයි. මේ සෙනග එපා කරේ මාවයි. මොකද මම ඒ අය කෙරෙහි රජකම් නොකරන පිණිස. දැක්කද? දෙවියන් වහන්සේ තමයි රජුරු. ඒක තමයි දෙවියන් වහන්සේගේ සිස්ටම් එක. ඒක තමයි දේව රාජ්‍ය ස්වභාවය. දේව රාජ්‍යයේ රජුරු දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ ස්ථාපිත කරපු මේ රාජ්‍යයේ වර්තමානයේ ඉන්විසිබල් නැත්නම් වර්තමානයේ අපේ මේ දෘශ්‍යමාන නැත්නම් අදෘශ්‍යමාන වන මේ රාජ්‍යයේ රජුරුව යේසුස් වහන්සේ. හැබැයි උන්වහන්සේ අදෘශ්‍යමාන රාජ්‍ය නිසා උන්වහන්සේ අපේ මේ ඇස්වලට පේන්න නෙමෙයි දැන් ක්‍රියා කරන්නේ. හැබැයි මිනිස්සුන්ට ඕනේ කවුරු හරි මිනිහෙක්. මේ ඊශ්‍රායෙල් සෙනගට ඕන වුණා වගේමයි. කවුරු හරි මිනිහෙක් ඒගොල්ලන්ගේ ඉහළින් ඉන්න ඕනේ. ඒ නිසා මේ ඊශ්‍රායෙල් සෙනග ඉල්ලුවා මිනිස්සෙක්ව. දෙවියන්ස කියනවා ඒගොල්ලෝ කවුද දෙවියන්ස සාමුවෙල්ට කියනවා සාමුවෙල් ඔයාව නෙමෙයි ප්‍රතික්ෂේප කරේ. මේ සෙනග ප්‍රතික්ෂේප කරේ මාව කියලා දෙවියන් වහන්සේ කියනවා. ඇයි මම ඒ අය කෙරෙහි රජකම් නොකරන පිණිස. බලන්න මේ සෙනග කරපු දේ දෙවියන් වහන්සේ කොහොමද දැක්කේ? දෙවියන් වහන්සේගේ රජකම එයා ප්‍රතික්ෂේප කරලා මිනිහෙක් වෙල්ලුවා. හැබැයි දෙවියන් වහන්සේ ඊළඟට කියන ටික තමයි මගේ සහෝදරය සහෝදරි මම උගලන්ට පෙන්වන්න උත්සාහ කරන දේ. ඒක අද්දට හරිම වළංගුයි. මේ කතාබහ සිද්ධ වෙන්නේ මීට අවුරුදු 3000කට වගේ ඉස්සල්ලා. මේක ලියන්නේ අවුරුදු 3000කට වගේ ඉස්සල්ලා. මේ කතාබහ සිද්ධ වෙන කාලේ ඒ අවුරුදු 3000කට ඉස්සලා කියපු දේ අදට කොච්චර වළංගුද කියලා පොඩ්ඩක් බලන්න ඊළඟ පදට කියවනකොට දෙවියන් වහන්සේ මේ කතා කරලා කියන්නේ දෙවියන් වහන්සේ කියනවා උඹලට ඕනේ මිනිස්සෙක්නේ උඹලට මාව එපානේ රජ හැටියට හරි මං දෙන්නම් මිනිස්සෙක්ව හැබැයි මෙන්න මේකයි ස්වභාවය මෙන්න කියන්නේ කියවන ඉතුරු ටික පැහැදිලිව අහගන්නේ ටික මොකද නද වෙලා තින්ද මෙතන කියනවා මේ සෙනග මිසරයෙන් මම ගෙනාපු දවසේ ඉඳලා මට අකීකරු වුණා ඒ කියන්නේ රජ්ජුරුව කියන දෙයට කීකරු වුණේ නැහැ රජ්ජුරුවන්ගේ අනපිලි පැද්දේ නැහැ ඇයි
මනුෂ්‍යයෙක් රජුරුවන්ගෙන් අහලා ඒ අයට කියනවා ඒ අය අහගෙන ඉන්නව පිළිගන්නවා කියලා හැබැයි කියලා විරුද්ධ වෙනවා අද සභාවේ ස්වභාවයත් ඕකම නේද ඕකම නේද දෙවියන් වහන්සේගේ සෙනඟ කියලා කියාගෙන උන්වහන්සේ රජුරුව කියලා කියාගෙන උන්වහන්සේගේ අනද කරන්නේ ජනස කතා කරලා කියනවා මිසරෙන් මං ගෙනපු දවසේ ඉඳලා ඒ අය වෙන වෙන දේවරුන් අද හැව්වා දැන් වර්තමානයේ වෙන වෙන දේවරුන් අදහන්නේ වෙන වෙන මාර්ගවල යනවා හොඳයි ඊට පස්සේ අපි උන්වහන්සේ කතා කරලා කියනවා මං ඒගොල්ලන්ට රජුරුව දෙන්න ඒගොල්ලෝ ඊළඟ රජ කෙනෙක් මං දෙන්න රජ කෙනෙක් හැබැයි මේ රජුරුව මොනවාද කරන්න යන්නේ කියන එක ගැන ඒ අයට විරුද්ධව සාක්ෂි දෙන්න කියලා සාමුවෙල්ට කියනවා මෙන්න මෙහෙම කියලා දෙවියන් වහන්සේ කියන්න යනවා එදා ඉඳලා මීට අවුරුදු 3000කට ඉස්සෙල්ලා ඉඳලා ක්‍රියාත්මක වෙච්ච රාජතන්ත්‍රය නැත්නම් රාජ්‍ය යාන්ත්‍රණය නැත්නම් රාජ්‍ය පාලන ක්‍රමය ක්‍රියාත්මක වුණ විදිය සහ අදටත් වර්තමානයේ ක්‍රියාත්මක වෙන විදිය දෙවියන් වහන්සේ මේ පොතේ මේ කොටසේ කියනවා ඒක නිසා අපි හොඳට අහගනිමු මොකද්ද කියලා රජගේ ස්වභාවය නැත්නම් රාජතාන්ත්‍රයේ ස්වභාවය මිනිහෙක්ව නායකත්වයට ගෙනහම වෙන දේ මෙන්න මේකයි මොකද්ද එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනගට ස්වාමින් වහන්සේගේ සියලු වචන කීවේය ඔහු කතා කොට නුඹලා කෙරෙහි රජකම් කරන්නා වූ රජුගේ අන්දම මෙසේ වන්නේය ඔහු නුඹලාගේ පුත්‍රයන්ගෙන් තමාගේ රජ රතාචාර්යයන් සහ අසුරුවන් කොටද තමාගේ රතවලට පෙරටුව දුවන පිණිස පත් කරගන්නේ දැන් බලන්න ඉස්සලාම කරන්නේ මොකද නුඹලාගේ පුතුන්ව අරගෙන බොඩිගාඩ්ලා කරගන්නවා ඒ කියන්නේ යාගේ වාහනේට ඉස්සල්ලා යන්න වාහන ටිකක් දානවා අපි දකින්නද වාහන පෙර රත කියලා තියෙනව නේද හා රතාචාර්යයන් කරලා ඒ බයිබල් වර්ස් එකේ තියෙනව නේද රතාචාර්යයන් කරලා අසරුවන් කොට තමාගේ රතේට පෙරටුව යන පිණිස පත් කරනවා ඒ කියන්නේ ඉස්සරහෙන් යනවා බොඩිගාඩ් පිටිපස්සෙන් යනවා බොඩිගාඩ්ලා මේක තමයි මේ කිව්වේ මේක ලිව්වේ අවුරුදු 3000කට ඉස්සල්ලා මගේ සහෝදරයා සහෝදරිය නුඹලගේ පුතුන්ව අරගෙන එයාගේ බොඩිගාඩ්ලා කරගන්නවා ඉස්සල්ලාම කරන්නේ ඒකයි එයාට සේවකයෝ පත් කරගන්න එක හරි මේ 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 තමයි මිනිස්සෙකුට යටත් වුණාම සිදුවෙන දේ දෙවනස කියන්නේ ඒකයි දෙවියන් වහන්සේගේ ක්‍රමය ඒක නෙමෙයි යා දෙවනසගේ ක්‍රමය ඕක නෙමෙයි දෙවනසගේ ක්‍රමය තමයි දෙවියන් වහන්සේ රජුරුව උන්නසට ඕන වුණේ ඊශ්‍රායල් සෙනගව වෙනස් රාජ්‍යයක් කරන්න අනිත් රජ අනිත් රාජධානි වගේ නෙමෙයි නමුත් ඊශ්‍රායල් සෙනගට උනේ වෙන අය වගේ වෙන වෙනස පේරුණා තේරුණාද ඔයාලට දෙවියන් වහන්සේට ඕන වුණා ලෝකේ තියෙන අනිත් රටවල් වල කරන ක්‍රමය නෙමෙයි ඊශ්‍රායලේ වෙනම ක්‍රමයක් ඇති කරන්න දෙවියන් වහන්සේ රජකම ඉඳගෙන මිනිස්යන් ඒ කියන දේ අනුව කීකරුව ජීවත් වෙන සාධාරණ යුක්ති සහගත බලවත් රාජ්‍යයක් කරන්න හැබැයි ඊශ්‍රායල් සෙනගට මොකද උනේ ඒක නෙමෙයි ඒගොල්ලන්ට ඕන වුණා ලෝකේ අනිත් රටවල් වගේ වෙන්න. ඔය දේම තමයි අදත් සිද්ධ වෙන්නේ. ඔය දේම තමයි අදත් සිද්ධ වෙන්නේ. චුට්ටක් අපි ඔහොමම අර කමන්නේ. ඔය මේටි කියවලා ඉවර මම කියවන්නම් ඒක. හරි ඊට පස්සේ කියනවා තව කියනවා විස්තර. මොකද ඔය ඒ රජ ඔයාගේ පුතුන්ව අරගෙන මොනවාද රතවලට ඉස්සරහින් යන්න වාහනවලට ඉස්සරහින් යන්න බොඩිගාඩ්ලා දාගන්නවා. රයිට්. ඊළඟ පදේ ඔහු ඔවුන් සසාධිපතීන් කොටද මනසාධිපතීන් කොටස් කොටද පත් කරගන්නේ. ඔහු සමහරුන් තමාගේ බිම් හාන්ටද තමාගේ ගොයම් කපන්ටද තමාගේ යුද ආයුධටත් රථ ආයුධත් සාදන්ට පත් කරගන්නේ. දැකද? ඒ අයව සේවකයෝ කරගන්නවා. තමන්ගේ ඉඩම හාගන්න, ගොයම් කපා ගන්න, තමන්ට මගේ වත්ත වගා කරගන්න, තමන්ගේ ඒ කියන්නේ මේ වෙන විදිහකින් කියනවා නම් මේ රජ්ජුරුව කෙනෙක් පත් කරගත්ත ගමන් වෙන්නේ මිනිස්සුන්ගෙන් රජ්ජුරුව ජීවත් වෙනවා. මිනිස්සුන්ව යටත් කරගෙන, ඒගොල්ලන්ව වහලුන් කරගෙන, ඒගොල්ලන්ව සේවකයන් කරගෙන, ඒගොල්ලන්ගෙන් වැඩ ගන්නවා. කාටද? එයාට. එයාගේ ආරක්ෂාව, එයාගේ සැපීම පොඩ්ඩක් බලන්න අද කාලේ නායකයෝ කොහොමද කරන්නේ කියලා ලංකාවේ විතරක් බලන්න ලෝකෙ වටේම නායකයෝ හැමෝම මෙහෙමයි මේක මුළු ලෝකෙම සිද්ධ වෙන දෙයක් මේක ලියුවේ මේක කිව්වේ අවුරුදු 3000කට කලින් මෙහෙම වෙනවා කියලා මිනිස්සයෝ කෙරෙහි විශ්වාස තැබුවොත් මිනිස්සෙක්ව රජකමට දැම්මොත් ඕක වෙනවා මිනිස්සයා ඔයාව හුරං කරනවා ඒකයි කිව්වේ තව බලන්න තව ඉස්සරහට
ඔහු නුඹලාගේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිසද කෑම උයන පිණිසද රොටි පුළුස්සන පිණිසද ගන්නේය. කාන්තාවන් දූවරුන්ව අරගන්නවා ඒ සේවයට. මොකටද සුවඳ ද්‍රව්‍ය? කාට සුවඳ ද්‍රව්‍ය? රජුරුවන්ට සුවඳ ද්‍රව්‍ය. හරි. ඒ ඒ විතරක් නෙමෙයි රජතුමාට හිටියනේ කොන්කුබයින්ලා කියලා කාට මොකද අන්තපුරයක් කියලා නේද? ඒ ඒ රජතුමාගේ සුඛ විහරණයට තමයි ඔක්කොම පාවිච්චි කරන්නේ. මිනිහෙක්ව පත් කරගත්ත ගමන් ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙනවා කියලා දෙවියන් වහන්සේ වෙන්න ඉස්සල්ලා කිව්වේ. හරි. රයිට් ඊට පස්සේ ඔහු නුඹලාගේ කෙද්ද මිති මිදි වතුද ඔලිව වතුද අතරේ ඉතා හොඳ ඒවා අරන් තමාගේ සේවකයන්ට දෙන්නේ. දැක සෙනග අතරේ තියෙන හොඳ දේ අරගෙන එයාගේ ආට දෙන ඊළඟපදි පොඩ්ඩක් කියවන්න කර ලස්සන පදයක් තියෙනවා ඊළඟට. නුඹලාගේ ධාන්‍ය වලින්ද මුද්‍රික ඵලයෙන්ද දසෙන් කොටසක්ගෙන තමාගේ ඇමතියන්ටත් දෙනවා. රජුරෝ විතරක් නෙමෙයි ඒ රජුරන්ගේ ඇමති මණ්ඩලයටත් දෙනවා. හරි අමාත්‍යවරු පත් කරගන්නවා. ඒ අමාත්‍යවරුන්ටත් අර සැප තියෙනවා. හරි ඉතින් බලන්න මේ ලෝකේ අද තියෙන සමාජ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් තියෙනවනේ. දැන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියරි එකෙන් බැලුවාම නම් හරිම ෂොක්. හරිම ෂොක්. හැබැයි ප්‍රැක්ටිකලි ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද කරලා තියෙන්නේ? මිනිසුන්ව හූරා කෑම නෙමෙයිද? ඇමරිකාවේ ඉඳලා එංගලන්තේ ඉඳලා හැමෝම සුඛ විහරණය අරගන්න රටවල් එකක් දෙකක් ඇරෙන්න ඔය ස්වීඩන් වගේ රටවල් වල ඉන්නවා සාධාරණව වැඩ කරන මිනිස්සු කීප දෙනෙක්. ඒ ඇරෙන්න සමස්තයක් විදිහට ගත්තොත් ඒ විතරක් නෙමෙයි ඒකාධිපති පාලනය තියෙන රටවල් රුසියාව වගේ රටවල් වල රුසියාවේ නායකයාගේ තියෙන වස්තු සම්භාරය මේ දවස්වල එළි වුණා පහුගිය දවස්වල. ඒ වගේ නෙමෙයි තව රජකම් තියෙන රටවල් තියෙනවා මැද පෙරදිග. ඒ වගේම අපි දැක්කා ඒකාධිපති පාලකයන් හිටපු රටවල්. ඒගොල්ලෝ කොහොමද සැප විඳ මිනිස්සුන්ගේ සල්ලි වලින්? මිනිස්සු දුක් විඳිද්දි මිනිස්සු අච්චර පීඩාවකට ලක් වෙලා ඉඳද්දි ඒගොල්ලෝ සැප විඳ අවස්ථා ලෝකෙ බොහෝ තියෙනවා. දෙවෙනසෙ එකයි මේ කතා කරලා කියන්නේ. උඹලගේ හොඳම වතු ටික ඒගොල්ලෝ ගන්නවා. හොඳම දේ අරගන්නවා. සාරය ඌරා බොනවා. ඒගොල්ලෝ සැප විඳිනවා. ඕගොල්ලෝ දුක් විඳිනවා. හැබැයි මිනිස්සු තමයි පත් කරේ. මේක කියන්නේ මිනිස්සු තමයි ඉල්ලුවේ. නේද? මිනිස්සුම තමයි ඉල්ලන්නේ. ඒගොල්ලන්මයි හූරම් කන්නේ. ඕක තමයි ක්‍රමය. ඕක දෙවියන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. මේ සිස්ටම් එක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. මේ සම්පූර්ණ සිස්ටම් එක මිනිස්සුන්ට ඕන වුණේ ඇයි? අනිකුත් රටවල් වලත් ඒක තියෙනවා. ලෝකේ තියෙන විදිහට අපිත් යන්න ඕනේ කියලා තමයි ගියේ. නමුත් දෙවියන් වහන්සේට ඕන වුණේ ඒක. දැන් මම කතා කරන්නේ රටවල් ගැන නෙමෙයි. මම කතා කරන්නේ සභාව ගැන. සභාවටත් ඕන වුණා නායකෙක්. එක්කෙනෙක්. පත් කරගත්ත එක්කෙනෙක්. මේස රත්තරන් පෑන රත්තරන් පුටුවත් රත්තරන් කාගේ රත්තරන්ද? රත්තරන් අර අහිංසක මිනිස්සුන්ගේ රත්තරන්. ඒ මිනිස්සු දුක් විඳිනවා. ආගමික නායකයෝ සැප විඳිනවා. මම කියන්නේ ස්වභාවේ 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 මොකද මිනිස්සුන්ට ඕනේ මිනිහෙක්ව. මිනිස්සුන්ට ඕනේ මිනිහෙක්ගේ පස්සේ යන්න. යේසුස් වහන්සේ තමයි රජ්ජුරුවෝ. උන්වහන්සේ මේ ස්වභාවික අස්වලට පේන්නේ නැහැ. උනට උන්වහන්සේ රජ්ජුරුවෝ. හැබැයි යේසුස් වහන්සේගේ රාජකීයත්වය උන්වහන්සේගේ රජකම ප්‍රතික්ෂේප කළා. අර ඊශ්‍රායෙල් සෙනග වගේ සාමුවෙල්ට ගිහිල්ලා කිව්වා වගේ මේ සෙනග කියන්නේ නෑ අපිට මිනිහෙක් ඕනේ කවුරු හරි. ඉතින් ඒක නිසා මිනිස්සු ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා ඒගොල්ලෝ උස්සස් කරගන්න. ඒගොල්ලෝ දාගන්න තානාන්තර. හරි. බයිබලයට කොහෙත්ම අදාළ නැති තානාන්තර දාගන්නවා. හරි. ඉවැන්ජලිස්ට්. එයාට ඒක තමයි පටන් ගන්න. ඊට පස්සේ ආ පාස්ටර් වෙනවා. හරි. ඉවැන්ජලිස් කාලේ ඉන්නකොට බ්‍රදර් කියලා තමයි කියන්නේ. පාස්ටර් වුණාම මේ මට බ්‍රදර් කියන්න එපා මම පාස්ටර් දැන්. ඔළුවක් එනවා පොඩ්ඩක්. ඊට පස්සේ පාස්ටර් ප්‍රොෆට් වෙනවා. ඒක තමයි ප්‍රොමෝෂන්. එතකොට මිනිහා බොඩිගාඩ්ලක් දා ගන්නවා. ඇයි එනොයින්ටින් යයි කියලා.
ඊට පස්සේ අපොස්සල් වෙනවා. තව ටික දවසකින් යේසුස් වහන්සේත් වෙයි. මොකද එතනින් එහාට යන්න දැනන්නේ නැහැ. ඒක බිබ්ලිකල් නෑ, ඒක බයිබලට සම්පූර්ණ විරුද්ධයි. දෙවියන් වහන්සේ ඉදිරියේ සියලු දෙනා එක සමානයි. සියලු දෙනා එක සමානයි. මතේ 23:8 කතා කරලා කියනවා. යේසුස් වහන්සේ. නුඹලා අතරින් කවුරුත් රබ්බි කියලා කියා ගන්න එපා. මක්නිසාද නුඹලාට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි ඒ ක්‍රිස්තුස් වහන්සේ. නුඹලා සියල්ලෝම සහෝදර සහෝදරියන් කියලා. ඒක සමානයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රමය. උන්වහන්සේ රජුරෝ අනිත් අය එක සමානයි. මොකද මිනිසුන්ට ඕනේ මිනිහෙක් උසස් කරන්න. මිනිහෙක් උසස් කරගන්න. හැබැයි මිනිස්සයා මොකද කරන්නේ? අර මිනිස්සයන්ව හූරන් කනවා. අර අන්ධකාර රාජ්‍යයේ ක්‍රමය තමයි සභාව ඇතුලේ තද ක්‍රියාත්මක වෙන්නේ. ඒකාධිපති පාලනය. ඒකාධිපති පාලනය. දෙවියන් වහන්සේගෙන් අහලා කතා කරලා ඔක්කොම එක සමව හිතන ස්වභාවයක් නෙමෙයි. එක මිනිසෙක් උසස් කරගෙන ඒකාධිපති පාලනය. ඒක යක්ෂයාගේ පාලනය. ඒක තමයි අන්ධකාර රාජ්‍යයේ ස්වභාවය. මම ඔබට කිව්වේ ඒකයි, මේ අන්ධකාර රාජ්‍යයේ ස්වභාවය හඳුනා ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේක නිසා. මෙන්න මේක නිසා. දෙනසේ කතා කරලා කියනවා රජෙක් අරගත්තොත්, රජෙක් ආවොත්, මිනිස්සෙක් රජකමට ආවත් මම එහෙම කියන්නම්. දෙවියන් වහන්සේ රජ වෙලා ඉන්නකම් දෙවියන් වහන්සේට ඉස්සරහින් බොඩිගාඩ්ලා ඕන්නේ නැහැ. අසරත ඕන්නේ නැහැ. දෙවියන් වහන්සේට කෙත් හාන්න ඕනේ නැහැ, මිදිවතු හාන්න කවුරුත් ඕනෙත් නැහැ. උන්වහන්සේට දේවල් කරගන්න වතාවත් කරන්න සලකන්න මිනිස්සු ඕනේ නැහැ. හැබැයි මිනිස්සු මිනිහෙක්ව දාගත්තාම ඒ මිනිස්සයාට අර ඔක්කොම දේවල් කරගන්න ඕනේ. ඒ නිසා එයා මොකද කරන්නේ? රටේ ඉන්න වැසියන්ව පාවිච්චි කරනවා එයාගේ බලය ස්ථාපිත කරගන්න. ඒ නිසා තමයි මිනිහ මැරන්නේ. ඒ නිසා තමයි මේ දවස්වල ඉඳලා යුද්ධ ඇති වුනේ. මේ රජකම අරගන්න තමයි යුද්ධ කරේ. ලංකාවේ ඉතිහාසය බැලුවොත් එහෙමයි, ඕනම රටක ඉතිහාසය බැලුවත් එහෙමයි, රජකම අරගන්න යුද්ධ කරපු අවස්ථා බොහෝයි. රජකම ගන්න මොනාද නොකරේ, රජකම ගන්න ළමයි පවා මරනවා. හරි, ලංකා ඉතිහාසෙත් එහෙම තියෙනවා ස්ථානවල ළමයින් මරා දැම්මා කියලා රජකම අරගන්න. ඇයි මෙච්චර රජකමට ආස? ඇයි මෙච්චර බලයට ආස? ඇයි මෙච්චර වියදම් කරන්නේ? ඇයි මෙච්චර පොරකන්නේ? ඇයි මෙච්චර මිනි මරන්නේ? මොකද ඒකෙන් Tamanට වාසිය තියෙන නිසා. දෙවියන් වහන්සේගේ ක්‍රමය තුල එහෙම නැහැ. සම්පූර්ණ වෙනස් ක්‍රමයක් මේ යන්නේ. හැබැයි මේ කතාව මෙහෙම වෙනවා කියලා දෙවියන් වහන්සේ මීට අවුරුදු 3000කට ඉස්සලා ලියලා තියෙනවා. ලියලා තියෙනවා. මේවා ලිව්වේ ඒ කාලේ. පුස්කොළ පොත්වල, ගල්ලෑලිවල. ඒ ලිව්වා මනුස්සෙක් රජකමට ගත්තොත් එතන ඒක සිද්ධ වෙනවා කියලා. ඒ නිසා දාවිත් පත් වුණා ඊට පස්සේ, සාවුල්ට පස්සේ දාවිත් පත් වුණා. දාවිත් ධර්මිෂ්ඨ රජෙක් වුණා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ දාවිද්ගේ වංශේ නැත්නම් දාවිද්ගේ පුත්‍රයා කියලා යේසුස් වහන්සේට කියන්න පවා ධර්මිෂ්ඨකමක්, යහපත් ක්‍රමයක් දාවිත් තුළ තිබුණා. සිතක් දාවිත් තුළ තිබුණා. හැබැයි සමස්තයක් විදියට ගත්තොත් ඊශ්‍රායලයේ පත්වෙච්ච රජවරුන්ගෙන් වැඩි කොටසක් දෙවියන් වහන්සේට අකීකරු වුණා. ඒ නිසා තමයි නිතර නිතර දෙවියන් වහන්සේට සිද්ධ වුණේ ඊශ්‍රායල් සෙනඟ බහල්කමට යවන්න, වෙන රටවල ආක්‍රමණයට යටත් කරවන්න. ඒ මොකද දෙවියන් වහන්සේගේ ක්‍රමය ප්‍රතික්ෂේප කරපු තැන සමාදානේ නැහැ. වියවුල තියෙන මිනිස්සු තමයි දෙවියන් වහන්සේව රජකමෙන් ප්‍රතික්ෂේප කරේ ඊශ්‍රායලයේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල මනුෂ්‍යයන්ට රජ වෙන්න අවස්ථාවක් නැහැ. දෙවියන් වහන්සේ ඒකට ඉඩ දෙන්නේ නැහැ. හැබැයි අර ඊශ්‍රායල් සෙනඟ කළා වගේ මිනිස්සු උත්සාහ කරනවා මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුලත් රජකම් කරන්න, නැත්නම් නායකයෝ වෙන්න, නැත්නම් උසස් වෙන්න. නැහැ, එහෙම අවස්ථාවක් නැහැ.
ඔක්කොම එක සමානයි. හැබැයි ඔතොරිටි ලෙවල් එකක් තියෙනවා. ඔතොරිටි ෆ්ලෝ එකක් තියෙනවා. උන්වහන්සේගේ රාජ්‍යයේදී දහසක් අවුරුදු පාලනයේදී ඒ පාලන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ තව කෙනෙක් තව කෙනෙක්ව වහල් කර ගන්නවා කියන. නෑ නෑ නෑ. දෙවෙනි ක්‍රමයක නෙමෙයි. දෙවෙනි ක්‍රමයක නෙමෙයි. උන්වහන්සේගේ රාජ්‍ය ක්‍රමය වර්තමානයේ තියෙන සියලුම පාලන ක්‍රමවලට වඩා වෙනස්. ඒක ක්‍රියාත්මක වෙන්නේ දේව රාජ්‍යයේ. වර්තමානයේ අදෘශ්‍යමානව තියෙන ස්වර්ග රාජ්‍යයේ. ස්වර්ග රාජ්‍යයේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඒ ස්වර්ග රාජ්‍යයේ රජුරුව නිසා නැත්නම් යේසුස් වහන්සේ රාජ්‍යයේ රජුරුව නිසා ඒ රාජ්‍යයේ සමාදානේ තියෙනවා. ඒ රාජ්‍යයේ නිදහස්කම තියෙනවා. ඒ රාජ්‍යයේ හිස කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන්කම තියෙනවා. නිවහල් රාජ්‍යයක් තියෙනවා. ඒ ස්වර්ග රාජ්‍යය. එනිසා අපේ යාඥාව තමයි ඒ වගේ නිවහල් ස්වර්ග රාජ්‍යයකට අපේ දේශය අවදි කරන්න කියලා. ඒතොර රාජ්‍යයේ ස්වභාවය අපි හඳුනාගත්තේ නැත්නම් අපි ඒ ආලෝකයේ දරුවෝ වුණේ නැත්නම් අනිත් අය කොහොමද ඒ රාජ්‍ය ගැන දැනගන්නේ? අනේක නිසා තමයි මගේ සහෝදරය සහෝදරිය අද දවසේ ඉතා වැදගත් වෙන්නේ මේ රාජ්‍යන් දෙකේ ස්වභාවය හඳුනා ගන්න, ඒ වගේම රාජ්‍යන් දෙකේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න. වැදගත් වෙන්නේ අන්න ඒක නිසයි. මම ඔබට පෙන්නුවා අන්ධකාර රාජ්‍ය ස්වභාවය. ඒ වගේම මම ඔබට පෙන්නුවා ආලෝකයේ රාජ්‍ය ස්වභාවය. ඒ වගේම මම ඔබට පෙන්නුවා දෙවියන් වහන්සේ කොහොමද අනතුරු ඇඟවුවේ මේ ස්වභාවික තලයේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කරොත් අන්ධකාර රාජ්‍ය කොහොමද ඒක අල්ලගන්නේ කියලා. දෙවියන් වහන්සේගේ ක්‍රමය ප්‍රතික්ෂේප කරපු තැන යක්ෂයා එතනට රිංගනවා. එනිසා දෙවියන් වහන්සේගේ ක්‍රමයෙන් තොර, දෙවියන් වහන්සේගෙන් තොර වෙන මොන ක්‍රමයට ගියත් එතනට යක්ෂයා රිංගනවා. හරි. ඒක නිසා මුළු ලෝකෙම, හරි, මුළු ලෝකෙම දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ නැත්තේ ඒක නිසා. එනිසාද මුළු ලෝකෙම මේ මිනිස්සු පත් කරගත්ත අය ගැන මිනිස්සු මොකද කරන්නේ? උද්ඝෝෂණ කරනවා, කෑ ගහනවා. දෙවෙනෝස ඒකත් කිව්වා. දෙවෙනෝස ඒකත් කිව්වා. ඊළඟ පදේ කිව්වා 18 වෙනි පදේ. ඒ දවසේදී නුඹලා තෝරාගත් නුඹලාගේ රජු නිසා නුඹලා කෑ ගසනවා නැත. නමුත් ස්වාමීන් වහන්සේ ඒ දවසේදී හරි පුදුමයි. දෙවෙනෝසේ උද්ඝෝෂණ ගැනත් කියලා තියෙනවා. නුඹලම පත් කරගත්ත රජ්ජුරුව ගැන නුඹලා උද්ඝෝෂණ කරනවා. පත් කරගත්තෙත් නුඹ ළමයි, කෑ ගහන්නෙත් නුඹ ළමයි. ඇයි ඒ? මොකද මිනිස්සයාගෙන් බලාපොරොත්තු වුණා දෙවියන් වහන්සේ වගේ ස්වභාවයක්. ඒක වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. හැබැයි පත් වෙන්න කලින් රජ්ජුරුව ගැන හිතන්නේ ඒ රජ්ජුරුව හරි හොඳයි කියලා. පිටස්තර ස්වභාවය. පත් වුණාම තමයි දැනගන්නේ අත්ත ස්වභාවය. ඒතර ඊශ්‍රායල් වරු මොකද කරේ? රජවරුන් පත් කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? පත් කරගත්තට පස්සේ උද්ඝෝෂණ කරනවා, කෑ ගහනවා, මොර දෙනවා. දෙවෙනසරම කෑ ගහලා කියනවා, අයියෝ ස්වාමී මෙයා හරියන්නේ නැහැ ස්වාමී. දැන් එක කාලේ දන්නල පත් කරගන්න කෑ ගහනවා. හරි. දෙවෙනසර යාඥා කරනවා, ඔක්කොම කරනවා, නිරහර යාඥාත් කරනවා. දැන් ආපහු නිරහර යාඥා කරනවා, එයා වෙලව ගන්න. උනස කියන මං අහන්නේ නැහැ. ඒ දවස උඹලා කෑ ගහුවට මං අහන්නේ නැහැ. ඇයි? පත් කරගත්තේ උඹලානේ. මම දෙවියන් වහන්සේ මොකද්දනද කියන්නේ මේ සභාවට? මිනිස්සු මත යැපෙන්න එපා. මිනිස්සුන්ගේ ස්වභාවය ඒකයි. එනිසා දේව රාජ්‍යයේ රජවන රජ්ජුරුව වන
යේසුස් වහන්සේගේ රජකමට ඒ ආධිපත්‍යයට යටත් වෙන්න. එච්චරයි. අපිව කැඳවලා තියෙන්නේ ලෝකේ හැසිරෙන ආකාරයට හැසිරෙන්න නෙමෙයි. මේ ලෝකේ අනිත් රටවල්වල අනිත් අන්‍ය ජාතීන්ගේ ස්වභාවයට හැසිරෙන්න නෙමෙයි. අර ඊශ්‍රායෙල් සෙනගව දෙවියන් වහන්සේ තෝරගත්තා වගේ වෙනම ජාතියක් හැටියට අපිව තෝරගෙන තියෙනවා. එක පේතෘස් දෙකේ නමේ පොඩ්ඩක් කියවන්න. එක පේතෘස් දෙකේ නමේ. එක පේතෘස් දෙකේ නමේ. නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්මපත් ආලෝකයට නුඹලා කැඳවා ගත් දැනන් වහන්සේගේ උත්කෘෂ්ටතාවයන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නුහුය. දැක අන්ධකාරයෙන් ආලෝකයට විශ්මපත් ආලෝකයට කැඳවාගත්. ඒ කියන්නේ අන්ධකාරයයි ආලෝකයයි දෙකක්. ඒතර අන්ධකාරයෙන් ආලෝකයට අරගත්ත වෙන් කරා දෙවියන් වහන්සේ. එතකොට අන්ධකාරයෙන් ආලෝකයට කැඳව ගත්තේ මොකටද? ඒ කැඳව ගත්ත කෙනාගේ උත්කෘෂ්ටතාවයන්. හරි. උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ ස්වභාවය. Proclaim the praises of him. උන්වහන්සේගේ තියෙන ගුණ ගුණාත්මකකම. නැත්නම් උන්වහන්සේගේ තියෙන ගුණවන්තකම, උන්වහන්සේගේ ලක්ෂණ, ඒ බලය මේ සියලු දේ අන්‍ය ජාතීන්ට පෙන්වන පිණිස නුඹලා වනාහි කවුද? තෝරාගත් වංශයක්. රාජකීය පූජකයෝද ශුද්ධ ජාතියක්ද දෙවියන් වහන්සේ සන්තක සෙනගත්ද වන්නේ. මිනිස්සු සන්තක සෙනගත් නෙමෙයි. එනිසා මිනිහෙක්ගේ දේකට යටත් වෙන්න එපා. දේව රාජ්‍යයේ ඉන්නේ එක රජ කෙනයි, එක එඬේරයි. එඬේරු ගොඩක් නෑ, එක එඬේරයි. එඬේර සේවය තියෙනවා, එඬේරු නෑ, එක්කෙනයි. එක එඬේරයි. යේසුස් වහන්සේ කිව්වේ මන් නෙමෙයි. යොහන් 10 කියවන්න. ඒක කතා කරලා කියනවා එක එඬේරයි කියලා. යේසුස් වහන්සේ කිව්ව නම් එක එඬේරයි කියලා, එක එඬේරයි. එනිසා ඒ එඬේර කමට යටත් වෙන්න යේසුස් වහන්සේගේ සහ රාජකීයත්වයට යටත් වෙන්න, උන්වහන්සේගේ අධිකාරීත්වයට යටත් වෙන්න. අධිකාරීත්වයට යේසුස් වහන්සේගේ රජකම, ඒ ආධිපත්‍ය, රාජකීය ආධිපත්‍ය යටත් වෙන අය නුඹලා ඒ නිසා රාජකීය පූජක වංශයක්. රොයල් ප්‍රීස්ට්හුඩ්. මොකද උන්වහන්සේගේ රාජ්‍යයේ ආධිපත්‍ය තුළ ඒ ආලෝකයේ රාජ්‍ය කොටස්කාරය වෙන. අන්න ඒකට තමයි දෙවියන් වහන්සේ අපිව කැඳෙව්වේ. මොකද අර ඊශ්‍රායෙල් සෙනගව ඒ දවස්වල කැඳෙව්වා වටා පිටාවේ නැත්තම් වටේ ඉන්න අන්‍ය ජාතීන්ට ආලෝකයක් වෙන පිණිස වෙනම පාලන ක්‍රමයක් ඇති කරන්න, වෙනම රාජ්‍ය ක්‍රමයක් ඇති කරන්න. ඊශ්‍රායෙල් සෙනග ප්‍රතික්ෂේප කළා යේසුස් වහන්සේ නැත්තම් දෙවියන් වහන්සේව රජුරුව හැටියට. ඊට පස්සේ උන්වහන්සේ මේ පොළවට ඇවිල්ලා යේසුස් වහන්සේ මොකද කරේ? රජ ලෙස සත්‍යයට සාක්ෂි ධර්මයෙන් උන්වහන්සේ ඉපදිලා රජ ලෙස රාජ්‍ය ස්ථාපිත කරන්න උන්වහන්සේගේ ජීවිතේ පූජා කරා. පිලාත් ඉස්සරහා කිව්වේ ඒකයි. පිලාත් ඉස්සරහා කරන ලද ප්‍රකාශය ඒකයි. හරි. රාජ්‍ය ප්‍රකාශ කරා. රාජ්‍ය ස්වභාවය ප්‍රකාශ කරා. ඊට පස්සේ මොකද කරේ? උන්වහන්සේ රාජ්‍ය ස්ථාපිත කළා. ඒ රාජ්‍ය අදෘශ්‍යමානයි, අපතුලයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මම මගේ අතුලාන්තයෙන් යටත් වෙන්නේ ඒ රාජ්‍යයටද, යේසුස් වහන්සේගේ රජකමටද, ඒ ඔතොරිටිකටද? එහෙනම් මම ඒ රාජ්‍යයේ කොටස්කාරයෙක්. මම හැබැයි ඒ රාජ්‍යයේ ඉන්නවා කියලා හිතාගෙන මම මේ අන්ධකාර රාජ්‍යන්වල දේවල් වලට සම්බන්ධ වෙලා ඒ වලට යටත් වෙනවා නම් මම මොකද වෙන්නේ? මම එතකොට ආලෝකයේ රාජ්‍යයේ කෙනෙක් වෙන්නේ නැහැ. එනිසා අපි ආලෝකයේ දරුවෝ නම් අපි ආලෝකයේ හැසිරෙන්න අවශ්‍යයි. ආමෙන්. 1 තෙසලෝනික 5 පාවලතුමා අපිට කියන කතාවකින් අපි අද අවසාන කරමු. 1 තෙසලෝනික 5 කතා කරලා කියනවා පාවලතුමා තෙසලෝනික සභාවට කියනවා ඒ අවසාන කාලය ගැන කතා කරලා, යේසුස් වහන්සේගේ ඊම ගැන කතා කරලා මේ ලෝකයේ ස්වභාවය මොන වගේද කියලා.
එහෙම කියලා කියනවා මේ අවසාන කාලයේ ප්‍රකාශ වෙන්න යන ඇන්ටි ක්‍රයිස්ට් ගැන කියලා විරුද්ධ ක්‍රිස්තුස් ගැන කියලා මම විරුද්ධ ක්‍රිස්තුස් ගැන වීඩියෝ එකක් කරන්න යනවා ලබන සතියේ මම මේ වීඩියෝ එක කරන්නේ ඉතුරු වෙන ක්‍රිස්තියානියට රැප්චර් එකෙන් ඉතුරු වෙන අයට මොකද ගොඩාක් 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 ක්‍රිස්තියානිය ස්වභාවයේ ඉතුරු වෙන්න යනවා ඒ සහ අන්‍ය ජාතීන් ගොඩාක් ඒ දවස්වලදී රැප්චර් එකෙන් පස්සේ එයාගේ ඇස්සරෙන් යනවා නැහැ ඒ අය වෙනුවෙන් මම වීඩියෝ එකක් කරන්න යනවා මොකද දැන් සෑහෙන්නම එලිවලා තිනවා උන්වහන්සේ කොහොමද ඉඩහැරලා තියෙන දේවල් කරන්න ඇන්ටි ක්‍රයිස්ට් ප්‍රකාශ වෙ මොන වගේද කියන එක හරි පෞලුතෝ මෙතන කතා කරනවා ඇන්ටි ක්‍රයිස්ට් ප්‍රකාශ වීම ගැන ඒ මහත් දවස ගැන කතා කරනවා එහෙම කතා කරලා 1 තෙසලෝනික 5 4 කියනවා පෞලුතෝ මෙන්න මේ විදිහට නමුත් සහෝදරයනි ඒ දවස සොරකුමෙන් නුබලා කෙරේ පැමිණෙන්ට නුබලා අන්ධකාරයේ සිටින්නෝ නොවේති. කුමක් හේඳ නුබලා සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අහා. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවිමු. දැක්කද? මේ මොකද මේ කියන්නේ? නුබලා සියල්ලෝ ආලෝකයේ පුත්‍රයෝ. දවාලේ පුත්‍රයෝ. ඒ නිසා අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නැහැ. එතකොට අපි රාත්‍රියට අන්ධකාරයට අයිති නැත්නම් අපි තුල අන්ධකාරයේ ක්‍රියාවන් තියෙන්න බෑ. ඒකේ අනිත් පැත්ත තමයි අපි අන්ධකාරයේ ක්‍රියාවන් වලට සම්බන්ධ වෙනවා නම් අපි ආලෝකයේ පුත්‍රයෝ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ආරම්භයේදීම උප්පත්ති පොතේදීම අන්ධකාරයෙන් ආලෝකයේ වෙන් කරේ වෙන් කරලා ගත්තා. ඒ වගේ අන්ධකාරයේ හිටපු අපිව උන්වහන්සේ වෙන් කරලා ගත්තා උන්වහන්සේගේ විශ්වපත් ආලෝකයට. මොකටද රාජකීය පූජක වංශයක් වෙන පිණිස උන්වහන්සේගේ ප්‍රශංසාව දක්වන පිණිස අනිත් අයට අන්ධකාරයේ ඉන්න අයට ආලෝකයක් වෙන පිණිස මොකද ඒ අයත් ආලෝකයට එන්න ඕනේ අන්න ඒ නිසා ඒතර අපිත් අර ලෝකේ අන්ධකාරයේ ඉන්න අයගේ කරන දේවල්ම කරනවා නම් කොහොමද වෙනසක් වෙන්නේ ඔන්න ඕක තේරුම් ගන්න අපේ රාජ්‍යය ස්වර්ග රාජ්‍යයයි මේ පොළවේ අපි හිටියට අපි ක්‍රියාත්මක වෙන්නේ ඒකේ ප්‍රින්සිපල්ස් වලට ඒ නිසා අපි යටත් වෙනවා අපි ඒකට යටත් වෙනකොට ඕනම රටක ඕනම නීතියකට අපි යටත් මොකද ඕනම රටක තියෙන මූලික නීති ඔක්කොම බයිබලයේ තියෙන නීති වලට අනුව හදපුවා ඒතර ඔයා ඒ ස්වර්ග රාජ්‍යයේ නීති රටත් වෙනවා නම් අරකට යටත් එනිසා දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔතොරිටී එකට යටත් වෙන්න. ඒක තුල ක්‍රියාත්මක වෙන්න. අන්න ඒක තුල ක්‍රියාත්මක වෙනකොට සමහර අවස්ථාවල ගැටෙන්න සිද්ධ වෙයි. මුල් සභාවට වුණේ ඒකයි. රෝම අධිරාජ්‍ය නීතියක් තිබුණා. මොකද්ද? ඕන දෙවි කෙනෙක් අදහන්න පුළුවන් දෙවිවරු ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද? යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා කියන්න එපා. මොකද ඒගොල්ලන්ගේ එක දෙයියෙක්වත් නැවත නැගිට්ටේ නැහැ. ක්‍රිස්තියානි අය කියන්න ගත්තා දෙවි යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා. ඒකයි ප්‍රශ්නේ උනේ. ඒ නිසා කිව්වා නැවත නැගිට්ටා කියලා කියන්න එපා. මේගොල්ලෝ කිව්වා අපි කොහොමද එහෙම නොකිය ඉන්නේ? කිව්වෙම ඒකයි. යේසුස් වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. ජීවමානයි කියන්නේ මොකද්ද? මනං කල්පිත ජීවමාන ස්වභාවයක් නෙමෙයි. මැරිලා ශරීරාකාරව නැගිට්ටා. ශරීරයක් අද මිනිය නෑ යේසුස් වහන්සේගේ. පුළුවන් නම් හොයලා ගන්න. යේසුස් වහන්සේගේ මිනිය නෑ. ඇයි? තියෙන්න බෑනේ නැගිටින එයා ශරීරාකාරම ස්වර්ගයට ගියානේ. තාම හොයනවා කට්ටිය පුදුම ට්‍රයි එකක් දෙනවා ජෙරුසලමේ යේසුස් වහන්සේගේ මිනිය හොයන්න. අවුරුදු ගාණක් තිස්සේ ට්‍රයි කරනවා. තාම බෑ. හම්බ වෙන්නේ නෑ. ඉතින් මේකක් නෑ. ඕක තමයි වෙනස. රෝම අධිරාජ්‍යයේ තිබිච්ච වෙනස ඕක. ඒ නිසායි මැරුවේ ක්‍රිස්තියානි අයව. නැතු මේ ආගම කදහුවා කියලා නෙමෙයි. ක්ලෑෂ් වෙන අවස්ථාව එනවා. ගැටෙන අවස්ථාව එනවා. ඒ වෙලාවේදී මොකද කරන්න ඕනේ? අපි රටේ නීති රටත් වෙනවා කියලා යටත් වෙනවද?
නෑ යේසුස් වහන්සේ ජීවමාන නම් ජීවමානම තමයි රටක නීතියක් දැම්මොත් යේසුස් වහන්සේ ජීවමාන නෑ එහෙම කිව්වොත් මරලා දානවා කිව්වොත් මොකද කරන්නේ මම ඔයාගෙන් අහන්න මොකද කරන්නේ යේසුස් වහන්සේ ජීවමානයි කියලා කතා කිරීම තහනම් නීතියක් දැම්මා මොකද කරන්නේ बोरुवट इडन है मराई पावल तुमा पेतुर तुमा लक्ष गणां क्रिस्तियानी आए मूल सभा मरला दें मेरु एक इन समय सहोदर सहोदर हंदुना गण आलोके राज्य अंधकार राज्य हंदुना गण आलोके राज्य रज्जुरु कौद अंधकार राज्य रज्जुरु कौद दन गण देवियन वहांसे क्रमेट पटहनिव विरुद्धव यन हेम विलायम अंधकार एक गिल गण एनिसा देवराज्य तुल रंदी सिटी एक येसुस वहां से कथा कर लिवे मते विसी हतरे दा हतरे राज्य में सुबह रंच्य राज्य ये सुबह रंच्य सुवकिरी में सुबह रंच्य ने में हास्क में सुबह रंच्य ने में एक एक के ना करन बालावत क्रियावल सुबह रंच्य ने में राज्य ये सुबह रंच्य सेलु चाहते इंट साक्षी अक्पिनी से प्रकाश करन लबाने या एविटांति में ने राज्य सुभारंजय मुकद येसुस वहां से स्थापित करे राज्य मुकद उन वहां से राज्य के नेक मगे राज्य रुवो येसुस वहां से ओयागे राज्य रुवो खाउद होद नहीं था अभी आज्ञा करो स्वामिनी सिटी आवो सिटी नावो मतु एन्नावो महोत्तमवो अतिशुद्धवो अपेम राज्य रुवानने उपवहान सेठम सियलु गौरवे महिमे सूत्य वेवा स्वामिनी उपवहान से स्थापित कलावे राज्य स्वभावे स्वामिनी उपवहान से अपतुल अतिक्रमिन सिटिन निसा शुद्धात्मनन वहान से करण कोटगेन ए राज्य स्वभावेट अपिव हरोमिन सिटिन निसा स्वामिनी अपि सुतिवंत वेनवा अपि अंधकारे रात्रिये पुत्रयन नोव අපි ආලෝකයේද දවාලේද පුත්‍රයන් කරමින් ස්වාමිනිය ඔබ වහන්සේ අපිව අන්ධකාරයෙන් ඒ විශ්වපත් ආලෝකයට කැඳවාගෙන ඔබ වහන්සේගේ මහිමය උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස රාජකීය පූජක වංශයක් කොට ශුද්ධ සෙනගක් කොට ඔබ වහන්සේටම අයිති සෙනගක් කොට පත් කරපු නිසා ස්වාමිනිය අපි සුතිවන්ත වෙනවා මෙන්න ස්වාමිනිය අපි යටහත් ඉතාම යටහත් मृदु काम ऐतुव स्वामिनी उपवहन से गे आलोके दरुवन्व अंधकारेट आलोक्यक बन पिनिस मेन्न स्वामिनी अपि मे पोलवे जीवत् वेन ताक्काल अपिव उपवहन से पाविच्चि करन्न सूदानम करला तिबेन निसा स्तुतिवंत वेनवा स्वामिनी दिव्यानने अपिद यटत् वेनवा स्वामिनी अपि उपवहन से गेन इल्लनवा स्वामिनी लोके अंधकारेनुत् जनया गण अंधकारेनुत् व्यसितिबेन मे काले स्वामिनी उपवहांसेगे आलोके अपकेरे उदा करमिन् उपवहांसेगे महिमय अपतुलिन् प्रकाशवेन पिनिस अपि एकिन एक्किनाव उपवहांसे सूदानम करन्न संपूर्णत्वयट गेन्न किला अपि इलनवा स्वामिनी ए महिमय स्वामिनी अपि एकिन एक्किना तुलिन् दकिन्न सलस्वन्न स्वामिनी ए अंधकारे सिटिनायट उपवहन से वितरेना आलोक्यक्वन माध्यकरण किला पीलना स्वामिनी सियलु गौरवे सियलु महिमे स्वामिनी उपवहन से एटम वितराय नासरत्ती येसु क्रिस्तु स्वहांसे के नामे आमेन होदे अपि तेके कतुन सियलु देनाट अपि स्तुतिवंत वेनो अपि लबन सतियेत मे वगेम कथा बहा एक मुन गहेमु सतियांते रस्वीम वलट संबंध वेन्न अपित एक्क ඒ ඔබට ආශිර්වාදයක් වේ. හොඳයි. එතකන් සිරු දිනාට ජෙසුපීටයි.